මෙතන නියදේ නිකුත් කර සැනින්ම අපි තැපැල් ඡන්දාගිරිත අයදුම්පත් බාර ගැනීම ආරම්භ කරා. මේක අවසන් වෙනවා අගෝස්තු මාසේ 5 වෙනිදාට. ඒ අතරතුර නැවතත් සමාජ මාධ්‍ය ජාල සහ පුවත්පත්වල ගිහිලා තිබුණා මේ සඳහා කාලය දික් කරනවා කියලා කතන්දරයක්. නමුත් මේකත් සම්පූර්ණ ව්‍යාජ්‍ය තොරතුරක්. මේ විවිධ අපේක්ෂකයන් ඇවිල්ලා මේ ප්‍රතිපත්ති කිරීම පැමිණනවා. මේ සම්බන්ධයෙන් සුදුස්සද නොසුදුස්සද කියලා මේක නැකන කොමිසමට ආදාන නැද්ද? මොකක්ද මේ සම්බන්ධ? නෑ මේ රටේ ඕනම පුරවැසියෙකුට දේශපාලන මතයක් දාන්න උනම් පක්ෂයක් කටයුතු කරන්න පුළුවන්. ඌට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් පළමුවෙන් බලන තමන්ට මේ ජාතික නිසා ඉදිරිපත් වෙන අවශ්‍ය මූලික සුදුසුකම් තියෙනවා. මේ මූලික සුදුසුකම් කිසිවක් නොමැතිව මේ පහුගිය දින කීපෙතර බොහෝ දෙනෙක් අපේ කාර්යාලයට පැමිණලා යනවා. මම හිතන්නේ මේ මාධ්‍ය හරහා තව තමන්ට ප්‍රචාරයක් ලබා ගන්න දෝ කියලා ගැටලුවක් තියෙනවා. ඒ නිසාම තව සංඛ්‍යාව වැඩි වෙද්දී දන්නෙත් නෑ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අනීතිකව කටයුතු කරනවා කියලා මේ පැමිණිලි බොහෝ දෙනෙක් ඉන්නේ මේ මැතිවරණ කොමිසම. ඔබතුමාලා ඒ සඳහා පරීක්ෂණයක් කරනවද? ඒ සඳහා අපි පැමිණිලි සම්බන්ධ වෙන පැමිණිලි මාෂර මධ්‍යස්ථානය තියෙන අපේ කාර්යාලයේ දිස්ත්‍රික්ක 25ම තියෙනවා. ඊට අමතරව මේක පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනම සෑම පොලිස් ස්ථානයක මැතින පැමිණිලි සම්බන්ධ වෙන මංශයක් කියන මැතිනකට සම්බන්ධයෙන් ඉන්න ඔවුන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම අපිටත් පැමිණිලි කරන අපිට පැමිණිලි ලැබුණා. ඊපස්සේ අපි අදාළ පොලිස් කොට්ටාෂයට දැනුම් දෙනවා. අපි විශ්වාස කරනවා අපිට අපේ ප්‍රධාන කාර්යභාරයේ මැතිවරණ පැවැත්වීම ඊට බාධාක් නොවන ආකාරයෙන් සිදු දෙනා හැසිරේ කියන මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජීජී චමල් සංජීව මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කරන තාවකාලික ස්ථානමාරු අත්හිටවන ලෙස ඔහු සඳහන් කරනවා. විශේෂ පැමිණිල්ලක් ලබා දුන්නා මේ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් ක්‍රියාකලාප පැහැදිලිවම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බව. එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා අමාත්‍යාංශයේ නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර ස්ථාන මාරු කරමින් එය අගෝස්තු මාසේ පළවෙනි දින තමයි ක්‍රියාත්මක වන විදිහට මේ ලේඛන සකස් කළ තිබෙන්නේ. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට සමහර රෝහල්වල ප්‍රතිසංස්කරණය කළ ලද වාට්ටු දේශපාලකීන් ලවා විවෘත කරවන්න. ඒ වගේම තමයි අමාත්‍යාංශය තුළ ඒ අදාළ බෙදාහැරීම් කර්තුවලදී ශල්‍ය උපකරණ ජෛව විද්‍යා උපකරණ ආදිය පවා රෝහල් වලට ගෙනහිල්ලා බෙදා දීමේ කටයුතු මේ ජනාධිපති කාල සීමාවෙන් සිදු වෙනවා නම් ඒ සඳහා කිසිදු ආකාරයකින් දේශපාලකින් සම්බන්ධ කර නොගතිය යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්තුමා හරහා සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කරන ලෙස අපි ඉල්ලීමක් කළා.